ඉතින් මායි නංගේ විතරයි ඉන්නේ ගෙදර. ඉතින් එයාට ඇඟේ සීනි. ඉතින් හැම වෙලේම බෙහෙත් කරනවා. අම්මා තාත්තා දෙන්නම නැහැ. ඉතින් මේ තාත්තිගේ පොඩි පෙන්ෂන් එකක් එනවා. ඒක මදි. මෙයාගේ බෙහෙත් කරන්නත් ජීවත් වෙන්න අමාරු. ඉතින් දැන් මේ මෙයාට ටොයිලට් එකක් තියෙනවා. ඒක හදාගන්න විදියක් නැහැ. මෙයාගේ ඇස් ඔපරේෂන් එකක් තියෙනවා. ඉතින් ඒවට ටිකක් වියදම් කරන්න තියෙනවා. ඉතින් මේ හරියට මේ නෑදෑ එක්කත් හරියට උදව්වක් කරන්නේ. අපිට පොඩ්ඩක් පිළිසරණක් වෙන්න මේ ළමයාගේ කටයුතු කරගන්න විදියක් නෑ. ඉතින් මම බැඳලා නෑ. ඉතින් මමයි මේ අය විතරයි ඉන්නේ. ඉතින් අපිට ඉතින් කියන්න තියෙන්නේ අපිට පිළිසරණක් වෙන්න මේ ගේ චුට්ට හදාගන්නයි, මේ ටොයිලට් එක හදාගන්නයි, මෙයාගේ ඇස් ඔපරේෂන් එකටයි. ඉතින් ඒ ටික අපිට මොන හරි මුදලින් හරි ආධාරයක් කරන්න කියලා තමයි අපි කියන්නේ. මාසිකට ඉතින් අපිට කොහොමත් රුපියල් 25,000ක් විතර මේ වේදමක් යනවා. මෙයාගේ බෙහෙත් වලට ලේටස් කරන්න, හැම දෙෙම කොලෙස්ටරෝල් චෙක් කරන්න. ඉතින් මෙයාව ගෙනියන්න ඕනේ වාහන වලින්. මෙයාට පයින් ඇවිදින්න බෑ. ඒවට ගෙවන්න ඕනේ. ඉතින් 25,000ක වගේ මුදලක් තමයි යන්නේ. මේ මගේ දැන් මේ ගේ පොඩ්ඩ හදලා තියෙන්නේ. ටොයිලට් එක මේ බාගිට හදලා තියෙන්නේ. ඒකත් පළාතේ මන්ත්‍රීතුමා තමයි මේ ළමයට කොමඩ් එක දුන්නේ. ඉතින් මේ ඒ ටොයිලට් එකේ වැඩ ඉවර කරගන්න ඒකටත් පොඩි වියදමක් තියෙනවා. ඒකටත් අපිට උදව්වක් කරන්න කවුරු හරි. ඒ වගේම මේ බිමට සිමෙන්ති නැහැ. තාම කටුපුළුවේ ඉන්නේ. ඉතින් ඒ බිමට සිමෙන්ති ටික දාලා ඉතින් මට උදව්වක් කරන්න. මම මේ බොහොම බෞද්ධෙක්, හොඳ බෞද්ධෙක්. ඉතින් මේ ඉතින් අම්මා නැත්තා නැති අපට උදව් කරන්න කියලා තමයි කියන්නේ.